පහුගිය දවසේ මේ රජයේ නිලධාරි සමාජ මාධ්‍යවත අදහස් ප්‍රකාශ කිරීම පාලනය සඳහා මේ පිළිබඳ අලුත් චක්‍රලේඛයක් නිකුත් කළා 4/2022 කියලා. මොකද්ද මේ වෙන්නේ? මේවට සාමාන්‍යයෙන් අර ජනවහරේ නම් කියන්නේ අතිසරයට අමුඩ ගහනවා කියලා. කියන්නේ දැන් අර්බුදයක් තියෙනවා. අර්බුදයට පිළිතුරු සෙවිය යුතු තියෙනවා. ඒ වෙනුවට කරන්නේ අර්බුදයට උත්තර හොයනවා නෙවෙයි, අර්බුදයේ ප්‍රකාශයට පත් කරන අයගේ කටවල් අහන්න පුළුවන්ද කියලා තමයි බලන්නේ. එකක් දැන් පහුගිය දවස්වල එක දිගටම විදුහල්පතිවරු සහ ගුරුවරු සමාජ මාධ්‍යවල ඡායාරූප පළ කරමින් අදහස් දක්වමින් ඉන්නවා. ළමයි මන්ද පෝෂණයෙන් පෙළෙනවා, ළමයි කලන්තේ හැදිලා වැටෙනවා, ළමයින්ගේ කෑම මෙහෙමයි කියලා ෆොටෝ ගහලා දානවා. ඊපස්සේ රෝහල්වල ඖෂධ නැහැ, රෝහල්වල ලෙඩ්ඩු මැරෙනවා, මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා සෞඛ්‍ය සේවකයෝ සමාජජාල මාධ්‍යවල ලියමින් ඉන්නවා. දිලිඳු සහන සම්බන්ධ පතල ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. විශාල පිරිසකට පවුල් ලක්ෂ 9කට විතර එක වේලක් කන තත්ත්වයකට පත් වෙලා තියෙනවා කියලා ලෝක ආහාර සංවිධානය කියද්දි අයවැයෙන් පවුල් 65,000කට ආහාර මල්ලක් දෙන්න තීරණය කරනවා. ඉතින් ලංකාවේ ග්‍රාම නිලධාරි වසන් තියෙනවා 14,000ක්. එතකොට එක ග්‍රාම නිලධාරි වසමක පවුල් 4කට 5කට තමයි මේක දෙන්න වෙන්නේ. එතකොට ග්‍රාම නිලධාරීන් ලියනවා සමාජ මාධ්‍යවල මේ අපේ ගමේ ඉන්නවා, මගේ වසමේ ඉන්නවා පවුල් 3-400ක් ආධාර දෙන්න ඕනේ, කෑම පාසල් 5යි ඇවිල්ලා තියෙන්නේ, මොකද කරන්න කියලා. දැන් ඒ අවශ්‍යතාවය සපුරන්න ඕන කරන පියවර ගන්නව වෙනුවට ග්‍රාම නිලධාරිවරයා ඒක කියන එක නවත්තන්න තමයි මේක ගෙනල්ලා තියෙන්නේ. ඉතින් මේවා කිසි තේරුමක් නැහැ. මේ තාක්ෂණයේ දියුණු වෙච්ච කාලෙක එකක් මිනිස්සුන්ට මේ සේවා ව්‍යවස්ථා අනුවත් මාණ්ඩලික ශ්‍රේණි නොවන රජ නිලධාරින්ට දේශපාලන අදහස් දරන්න, දේශපාලන අදහස් ප්‍රකාශ කරන්න කාටවත් එහෙම බාධා කරන්න බෑ. අනිත් එක අවශ්‍ය නම් ඉතින් ඔය විදිහට අදහස් දක්වන්න නැත්තම් ෆේක් account වලින් කරන්න පුළුවන්. ඕන තරම් කරන ක්‍රම තියෙනවා. මේ කිසි තේරුමක් නැහැ. කලින් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ජනාධිපති වෙලා ඉන්න කාලේ සමාජ මාධ්‍ය නැවැත්තුවා එකපාරක්. ඔබට මතකනේ. එතකොට මිනිස්සු VPN දාගෙන එකට ගියා. ඊවසේ දැන් කියනවා තමන්ගේ නමින් තියෙන ප්‍රොෆයිල් එකෙන් දේශපාලන ලියන්න එපා කියලා. ඉතින් ඕන කෙනෙකුට ඊමේල් ඇඩ්‍රස් එකක් හදාගෙන ප්‍රොෆයිල් එකක් හදාගන්න පුළුවන්, හදාගෙන ලියයි. ඉතින් ඕව නවත්තන්න බෑ. මිනිස්සු කතා කරන එක මෙහෙම නවත්තන්න බෑනේ. ඇත්තටම අපිට කියන්න තියෙන්නේ හඳ පෙන්නුවට පස්සේ ඇඟිල්ල දිහා බලන්න නැතුව හඳ දිහා බලන්න කියලා. දැන් මේගොල්ලෝ හැමතිස්සෙම ඇඟිල්ල දිහා තමයි බලන්නේ.